ඔයාගේ බර කිලෝ 75ක්ද කිලෝ 85ක්ද ඉතින් පළවෙනි කිලෝ 10 ඉක්මනින්ම අඩු කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි අපි අද ඔයාට ගේන්නේ ඔයා අවුරුදු 25ට වැඩි කාන්තාවක් නම් අධික ස්ථූලතාවය කියන්නේ කිලෝ 75ක් වගේ බරකට. ඉතින් ඔයා පිරිමි කෙනෙක් නම් කිලෝ 85ක් නම් ඔයා අධික ස්ථූලතාවය පටන් ගත් අවදියේ ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක්ට මේ අපි අද හදන තේකෙන් කිලෝ 10ක් ඉක්මනින්ම අඩු කරගන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය. ඉතින් වේල් 4කට තමයි මම මේ ද්‍රව්‍යයන් කියන්නේ. ඉතින් සුදු ලුණු බික් 4ක් ගම්බිරි සැට 10ක් අපට අවශ්‍ය වෙනවා. ඉතින් මම තේ දෙකකට අද හදා ගන්නවා. නමුත් මේන් පුළුවන් කෝප්ප 4කට හදා ගන්න. සාදා ගන්න ආකාරය. පළමුවෙන්ම සුදු ලුණු බික් 4 සහ ගම්බිරි සැට 10 මෙන්න මේ විදියට වංගෙඩියට දමාගෙන හොඳින් තලා ගැනීම සිදු කර ගන්න. අපි අද හදන තේකෙන් පළවෙනි කිලෝ 10 ඉක්මනින් අඩු කරගන්න පුළුවන් වුණත් ඊට පස්සේ අපි හිතමු කිලෝ 65කට වාව බැස්සා කියලා 65 ඉඳන් අන්තිම කිලෝ 5 හරි උසට සරිලන බරක් හදාගන්න නම් ටිකක් අපහසුයි. එතකොට ඔයා අනිවාර්යයෙන්ම කෑම කන්ට්‍රෝල් කරන්න අවශ්‍යයි. පළවෙනි කිලෝ 10 අඩු කර ගැනීම සඳහා මෙන්න මේ තේක ඔයා බොන්න ඕනේ දවල් ආහාරයට පෙරයි. ඉතින් ඒත් සමගම ආහාරගත් පසුවත් ඔයා ලා උණු වතුර එකක් බොනවා නම් වඩාත් හොඳයි. මෙසේ තලා ගැනීමේදී එක කෝප්පයක් සඳහා අපට අවශ්‍ය වන්නේ ගම්බිරි සැට 3ක් සහ ලොකු සුදු ලුණු බිකු 1යි. ඉතින් සුදු ලුණු ගෙඩියෙන් බිකු පොඩි නම් ඔයාට සුදු ලුණු බික් 2ක් ගැනීමට අවශ්‍ය වෙනවා. මෙවැනි තේ වර්ග බීමෙන් ඔයාගේ බඩේ තියෙන උදර කොටසේ තියෙන තෙල් කොටස් ඉක්මනින් දියවීම සිදු කරනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා මේක බොන්න ඕනේ දවල් ආහාරයට පෙර බව මතක තබා ගන්න. කිසිම විටකත් ගම්බිරිස් එකතු කර ඇති බැවින් උදේ වරුවේ, ඒ කියන්නේ ඔයා උදේ ආහාරය ගන්නකොට, ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට කලින් මේක බොන්න එපා. අපි මේක බොන්නේ දවල් ආහාරයට පමණයි. උදාහරණයකට අනුව මගේ බර කිලෝ 85ක් තිබූ බර ඉක්මනින් මෙවැනි තේ වර්ග බීම නිසා කිලෝ 75කට අඩු වුණා. නමුත් කිලෝ 75 සිට තව කිලෝ 5ක් 10ක් අතර අඩු කර ගැනීමට නම් ඉතාමත් අපහසුයි. එවිට අපිට ව්‍යායාම කරන්න සිදු වෙනවා, ආහාර පාලනය කරන්න සිදු වෙනවා. ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් ඔයාගේ ඇඟේ මහත වැඩි නම්, ඔයා අධික බරකින් යුක්ත නම් ඔයාට දවල් ආහාරය මිස් කිරීමට හරිම අපහසුයි. මොකද අපිට දැනෙන බඩගින්න අනිවාර්යෙන් කන්න අවශ්‍ය නිසා. එවැනි විටක මේ තේක වඩාත් වැදගත් වෙනවා. ඉතින් මේ තේකට ගම්බිරිස් දමන බැවින් කුඩා ළමුන් සහ ගර්භණී අය මේක බොන්න එපා. ඔබට ගැළපෙන වීඩියෝස් හුඟක් අපේ YouTube චැනලයේ තියෙනවා. ඉතින් නිරතුරු ඒවා නරඹන්න. ඔයාගේ යහළුවන්ට දැනගැනීම සඳහා ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ලයික් කරන්න. ඉතින් මේ අපි අද හදපු තේක දවල් ආහාරයට පෙර තමයි බොන්න ඕනේ. ඒත් එක්කම්ම දවල් ආහාරය ගත් පසු ලා රස්නේ, මද රස්නේ උණු වතුර එකක් බොන්නත් අමතක කරන්න එපා. අඩුම සතියකට 3 පාරක් ඔයාට කරන්න පුළුවන්. ඔයා හුඟක් මහත කෙනෙක් නම් දවසකට 1 සැරයක් මේක බොන්න. ඉතින් තවමත් ඔයාලා අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ටී එකේ ටේස්ට් එක වැඩි කර ගැනීමට ඔයාට පුළුවන් ඕනේ නම් සීනි චුට්ටක් එකතු කරන්න. සීනි අකමැති කෙනෙක් නම් ලුණු ඩිංගිත්තක් එකතු කරගන්න. එහෙමත් නොමැති නම් දෙහි බිඳු කිහිපයකින් මේ තේක තවත් රසවත් කරගන්න.